ඇදුම රෝගය කියන්නේ තරමක් සුලබ රෝගයක්. මේ රෝගය ඇති වුනහම හුස්ම ගන්න අමාරුයි. ඇදුම නිට්ටාවටම සුව කළ නොහැකි වුණත් පාලනය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි වෛද්‍ය උපදෙස් පිළිපැදීමක්. රෝගය ගැන තැකීමක් නොකර සිටීමෙන් සමහර විට මරණය පවා සිදුවෙන්න පුළුවන්. මෙම රෝගය හතිය රෝගය යනුවෙන්ද හඳුන්වනවා. සීත ආහාර ලබා ගැනීම, අලියොම හෝ රාත්‍රියේ සීත ජලය ස්නානය, නිතර වැළඳෙන සෙම් ප්‍රතිශ්‍යාවට බෙහෙත් නොගැනීම, සුරතල් සතුන්ගේ සහ සෙල්ලම් සතුන්ගේ ලොම් සුවසන පද්ධතියට ඇතුල්වීම, දූවිලි සහ මකුණු දැල්වල බලපෑම, ඇතැම් සුවඳ විලවුන් වර්ග, දිගුකාලීන පීනස සහ ගෑස්ට්‍රයිටිස් වලින් ඇදුම් රෝගය ඇතිවන්න පුළුවන්. කැස්ස, කිවසුම් යාම, උගුරේ සෙම පැටලීම, පපුවේ හිරගතිය, හුස්ම ගැනීමේදී සහ පිටකිරීමේදී ශබ්දයක් මතුවීම, හුස්ම ගැනීමේ අපහසුව නිසා නිින්ද නොයාම ඇදුම රෝගයේ ලක්ෂණයි. මේ නිසා බොහෝ ඇදුම රෝගීන් නවත්වමින් කතා කරනු දක්නට ලැබෙනවා. තොල් සහ නියපොතු අවපහ ගැන්වීම, හෘද ස්පන්දනයේ වේගවත් වීම එම රෝගීන්ගේ තවත් ලක්ෂණයි. ඒ හින්දම ඇදුම රෝගීන් පරිස්සම් විය යුත්තේ මෙහෙමයි. තම ජීවත්වන ස්ථානයේ ඇඳ ඇතිලි සහ කොට්ටවුර නිරන්තරයෙන් පිරිසිදු හා දූවිලි රහිතව තබා ගන්න. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පසුපටවන්න එපා. පාන්දර අවදි වීමෙන් සහ රාත්‍රියේ නිදිමැරීමෙන් වළකින්න. දුමෙන්, පින්නෙන්, මීදුමෙන් ආරක්ෂා වන්න. හේල්බත්, කිරිබත්, කුරුම්බා, තැඹිලි, සාරණ, නිවිතිහා හරක් මස්, එළු මස්, දැල්ලන්, ඉස්සන්, හුරුල්ලන් වැනි සැර ආහාර වර්ග ලබා ගැනීමෙන් වළකින්න. අවු ඇති විටදී පමණක් ස්නානය කරන්න. ජලය ගිලී නෑමෙන් වළකින්න. ඒ වගේම උණු වතුරට වියලි අතනකොළ යොදා දුම් නැල්ලීම වඩාත් සුදුසුයි. කිරිපිට අධික ලෙස පානය නොකරන්න. දූවිලි අධික ස්ථානවලදී සහ නිවස පිරිසිදු කරන අවස්ථාවේදී රෙදිකඩකින් නාසය සහ කට වසා ගන්න. හරි, අපි දැන් බලමු ඇදුම රෝගීන්ගේ ප්‍රතිකාර ක්‍රම ගැන. ඉන්හේලර් ප්‍රතිකාරයෙන් කරන්නේ රෝගීන්ගේ ශ්වසන මාර්ගය පුළුල් කිරීමක්. නමුත් ඉන්හේලර් වලින් සුවයක් නැත්නම් රෝගීන්ට පෙති වර්ගයක් ලබා දෙනවා. ඒ පෙති මගින් ඇදුම හොඳින් පාලනය වෙනවා. හැබැයි මේවා ලබාගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි. ඕනෑම බෙහෙතක් දිගු කාලීනව හෝ අධි මාත්‍රාවලින් ලබා ගැනීමෙන් ඕනෑම රෝගියෙක්ට අතුරු ප්‍රතිඵල ඇතිවන්න පුළුවන්. ඒ නිසා ඇදුම රෝගයෙන් වැළකී සිටින්න නම් අපි කියපු කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න උත්සාහ ගන්න. මෙවැනි වටිනා කරුණු තව තවත් ඔබට දැනගන්න අවශ්‍ය නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලම යන්න. යළිත් හමුවනතුරු ඔබට නිදුක් නිරෝගී සුව.